ආයිබෝවා තිඟු නිහඬියාවකට පසු පූජ්‍ය බලපිටියේ ගුණානන්ද හාමුදුරුවොත් එක්ක අපිත් අද සංවාදයකට එකතු වුණා. අද රටේ කාලීන මාතෘකාවක් වෙලා තියෙනවා බුදු හාමුදුරුවෝ ලංකාවේ උපදුනාද? බුදුහුනේ ලංකාවේද? මේ සම්බන්ධව අපි කතා කරන්න හිතුවා. ඉතින් අපි කතා කරමු වෙනදා වගේම අපේ ගෞරවනීය සාමින් වහන්සේ වන පූජ්‍ය බලපිටියේ ගුණානන්ද හාමුදුරුවොත් එක්ක. අද මේ ලංකාව පුරාම මනුෂ්‍යයන් තුළ විවිධ මතභේද වගයක් තුඩු මතභේද වගයක් තියෙනවා. මොකද මෑතකදී දිබුලාගල ප්‍රදේශයෙන් ලැබිච්ච දිබුලාගල කන්දෙන් ලැබිච්ච සෙල්ලිපි තුළින් විවිධ තොරතුරු රාශියක් ඇවිත් තියෙනවා. මොකද අපි ඉතිහාසයක් ඉගෙන ගන්නේ සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාධක මත. මෙතෙක් අපි ඒ සාහිත්‍ය මූලාශ්‍ර තුළින් පුරාවෘත්ත තුළින් පරම්පරා තුළින් ආපු දේ තමයි මෙතෙක් ඉගෙන ගත්තේ. ඒ අනුව ලෞතරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම, බුද්ධත්වය, පරිනිර්වාණය, එවාගේම උන්වහන්සේ වැඩ සිටි ස්ථාන පිළිබඳව අපි මෙතෙක් ඉගෙනගෙන තිබුණේ ඉන්දියාවේ බුදුහාමුදුරු පන්නේ භාරතේ, එහෙම නැත්නම් දමදිව උන්වහන්සේ බුදු උත්පත්තිය ලැබුවේ, බුද්ධත්වය ලැබුවේ, පරිනිර්වාණය, මේ සියල්ලක්ම ඉන්දියාවේ විදියට තමයි අපි මෙතෙක් ඉගෙන ගත්තේ. නමුත් මේ ලංකාවෙන් ලැබිච්ච විවිධ සෙල්ලිපි තුළින් ඔය දිබුලාගල සෙල්ලිපි විතරක් නෙවෙයි, තවත් සෙල්ලිපි කීපයක් තියෙනවා. ඒ සෙල්ලිපිවල කෙලින්ම බුදුහාමුදුරු ලංකාවේ උපන්නයි කියලා කියන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ පරම්පරාවේ ඥාතිත්වයන් පිළිබඳ විවිධ විස්තර වගයක් තියෙනවා. ඒ අනුව අපේ බොහෝ දෙනෙක් දැන් මතවාදයක් ගෙනෙනවා බුදුහාමුදුරු ලංකාවේ උපන්නේ, දිබුලාගල කියන්නේ කිඹුල්වත්පුරය, ඒ වගේ විවිධ ලංකාවේ ගංගාවල් පිළිබඳව, ගම් පිළිබඳව විවිධ ඉන්දියාවේ තිබිච්ච ඒ ගම් නියම් ගම්වල නම් යොදමින් කටයුතු කරනවා. ඉතින් මේ පිළිබඳව මම කල්පනා කරා දැන් මේ ජනතාවට දෙගිඩියාවක් තියෙනවා. බුදුහාමුදුරු පන්නේ ලංකාවේද, බුදුනේ ලංකාවේද, පිරිනිවන් පෑවේ ලංකාවේද, ජීවත් වුණේ ලංකාවේද, එහෙම නැත්නම් ඉන්දියාවේද? මේ පිළිබඳ මතවාදයක් බොහෝ ජනතාව අතර තියෙන නිසා මේ නිරීක්ෂණය කරන්න, පරීක්ෂණ කරන්න, විමර්ශනය කරන්න මම කල්පනා කරා. මොකද හරි නිගමනයක් ජනතාවට දෙන්න ඕන, හරි දැනුමක් දෙන්න ඕන. මෙච්චර කාලයක් අපි මේ වීඩියෝ වැඩසටහන් කරේ නැහැ. මොකද විශේෂිත කියන්න දෙයක් නොතිබිච්ච නිසා නිකම් බොරුවට කතා කර කර ඉඳලා ජනතාවගේ කාලය නාස්ති කරන්න, මුදල් නාස්ති කරන්න අපි කැමති නෑ. අත්‍යවශ්‍යම දෙයක් වුණොත් විතරයි මම යමක් ප්‍රකාශ කරන්නේ. ඒ අනුව මම මේ පිළිබඳ ලොකු පරීක්ෂණයක් කරන්න මම ගෙන්න ගත්තා සියලුම හුඟක් දෙවිවරු. දෙවිවරු 145 දෙනෙක් ගෙන්න ගත්තා. ඒ අතර ඍෂිවරු, දෙවිවරු, එයා හිටියා. ඊට අමතරව බුදුහාමුදුරුවන්ගේ කාලයේ වැඩ සිටියේ ජීවත් වෙච්ච අසිතතවස ගැන අපි අහලා තියෙනවානේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ ජීවත් වෙච්ච අසිතතවස පිළිබඳව ඒ අසිතතවසගේ ආත්ම භාවය ඒ දැන්
itu ma dantat jadi ma mau namun irsi tatu ke ini itu mat mau genna gatta itu mat genna gatta evake ma misalnya ma dari bunda tiba kiba mama butuhan dulu jiwa telah ini juga hiti kene kene mepilih mat itu mama tamai misalnya dan ting mukhda sakra devian budhaham drangge kaale hitiya sakra deviyan neme den inne wenath sakra devi kenek inne mokada e sakra kiyana oy sakra iswara wage tanaturu maru wenama sakra tattwe iswara tattwe suniyan wage tattwayan wenas wenawa ekek kenata namuth budhaham drangge kaale hitiya sakra deviyo neme den inne e nisa sieluma balagatu Pradhanam Dewa Mandala ekka meka awashya karana divara 145k man genna gatta. Genna gena mama me passe yomu kara. E Dibulagala sellipiye chaya roopa e pradeshiya chaya roopa e hama deyakma man eyata pennala mena me pilibanda parikshana karanna. E aya Aina ngapi gihila parikisha kala enna kela ya ya okkoma giya sakra deviyan vitarak indaddi anith okkoma deviyuru 144k giya e gihila e aya pariksha kala me sellipi mokada api danagannata ona me sellipi kaageda koi wakawanuweda me wathune kiyala namuth ada inna kisima kenekuta nirikshane une neha me mona wakawanuweda kawuda me wakari kiyana pilibada eka nisa eka iten danta inna bohodenekuta kiyanna amaru ine me wage vishe shaktiyat ekka yobu karala tamai me hoya gannata ona e nisa me pariksha kara gihilla me otana dibulagala eka sellipiyak dekak nemei tiyenne wateetama sellipi rahasiyak tiyenawa siya gaanak tiyenawa sellipi e wage lankawa me vividha tan wala sellipi tiyenawane iten me pilibandawa tiyena sellipi vividha sellipi rahasiyak oy dibulagala hota tiyenawa hatara wateema tiyena kathawa thamai mata kiyenne me ayi gihin pariksha karai hama deyak Pariksha karala sahira welawak giya yokko pariksha karala ewillla mena mekai eyattu karapu prakashaya buduhamuduru me sellipi karala thiyena polonnatu yuge nissankamalla rajjiru nissankamalla rajjiru me sellipi karala thiyenne eyage dænum mattame athuwa eya yam kisi vikalpayak එයාට ගේ හිතලු එයා හිතූ දේවල් තමයි මේ වගේ සලහන් කරලා තියෙන්නේ ඒ නිසා අපි කොහොමද දන්නවා ඔය අනුරාධපුරයේ ගල්පොත සෙලා ලිපිය ඒ වගේ ලොකු සෙල්ලිපි තමයි එයා බිහි කරේ ඒකට හේතුව ඉතින් දේව මණ්ඩලයේ කියේ මෙයාගේ විනෝදාංශයක් කියලා මේ සෙල්ලිපි බිහි කිරීම ගල්වඩු ප්‍රධාන ගල්වඩු දෙන්නෙක් හිටියයි කිව්වා මෙයාට නිසංකමල්ල රජුරවන්ට එයාගේ ප්‍රධානම විචෝදාංශයක් වෙලා තිබුණේ මෙන්න මේ සෙල්ලිපි ඇති කිරීම එකක් ප්‍රමාර්ථය තමයි කාලිංග වංශය ලංකාව තුළ ජනප්‍රිය කිරීම ස්ථාවර කිරීම කාලිංග වංශය ඊළඟට මෙයා සියලු ලංකාවේ සියලු රජදරුවන් අභිභවා මම තමයි සෙල්ලිපි විශාල රාශියක් බිහි කරපු කෙනා ආදී වශයෙන් එයාගේ සිතුවිලි පරිදි තමයි මේ සෙල්ලිපි ඇති කරලා තියෙන්නේ. මෙයා ඇති කරපු සෙල්ලිපි හුඟක් විශාල සෙල්ලිපි. දිග පළලෙන් යුක්ත විශාල සෙල්ලිපි. ඉතින් දැන් මේ දිඹුලාගල තියෙන සෙල්ලිපිත් එහෙමයි. මෙය නිස්සංකමල්ල රජුවන්ට හිතිච්ච දේවල් ලියපු සෙල්ලිපි. නමුත් සත්‍ය දේවල් නෙවෙයි. මෙයා රජ වෙනකොට අනුරාධපුර යුගයේ ලියවිච්ච දීපවංශේ මහවංශේ ආදී වංශ කතාවල බුදුහාමුදුර පිළිබඳ ලංකා ගමනයන් පිළිබඳව සියලු විස්තර තියෙනවා. නමුත් මෙයා
Swarnarisaya, Sri Mahabodhiya, meva Lankawe tiyenawa neda, ehenam Lankawe tamai Buddhahamuduru upadinna atte, kiyana mate sitagena tamai, meyata hiticcha dewal tamai nissankamalla me vidiyata galbadu lawa me sellipi karawala tiyenne. Asita tausa e irshivaraya kiyenawa Buddhahamuduru Lankawe upannang ithin mamath Lankawe inne pa. Mama itu India, kawat awat man Lanka awat aja bilangnya. Mama ekali kawat awat Lanka awat apa kini kini. Ewak ini mah Budhu Hamdro Lanka upan na mukut Lanka awat agama itu umpama kau ni makaran ni. Lanka upan na, Lanka bijiwa tu na. Insami nisangka man lagi boru me okom. Nisangka man lagi rajjuru angge boru. Meseli pula ukur sathah melati ini boru purata puraburta boru adhas ini sah Buddha rupan ni India ini Asia itu deh hari tahu wisesita karma asit tahu sebab kehua dan Sri Mahabodhi India Sri Mahabodhi pilihan tu dan wajah dan Trump kalau tiada tiada nevei. Dan itu ini ananda bodhi kelihatan kini aja. Anne eh ananda bodhi langkah thamai me Buddha hamdur Buddha itu Sri Ma bodhi itu bilati ini. Eka visal ruksha kiwa. Ada tiye ananda bodhi itu wala visal ruksha kiwa. Edate bune. Eh asatu boruka. Eka binaso naik kiwa. Etaning apu. Paling aku itu ananda bodhi yang alkitab ni. Ini maricca bodhi yang apu angkure yang itu bicara aku itu ananda bodhi. Ing laba gat angkure aku itu langka awat. Kenal lati ini Sri Mahabodhi masih. Ini sa evani bodhi ti ini India awi ananda bodhi at langka awi ti ini. Anuradhuri Sri Mahabodhi at pamanai aku itu mulu loket bodhi ini. Budhu hamdru budhu ecc. Bodhi itu naik kampiran. Eni sa asita tausanan edat wajdian se katitu tu kara, jangan tak wajdian se huka behete tarobi ma pilih bandu huka danna ma, eva pilih bandu at sa kaccha kala. Eni sa meten di jangan tawat api langka wasi bau tu jangan tawat mangkian ni, meva me me mama kerana lada pariksha ni mana lebih cek turut turu, oleh hamba kene ko puluang ngakar tu pariksha terat, muka de api hukak me seli pi balai sahite mula sola iti ni mungkin terak ni api adiye kerana ni evan hitagini ni namutun, eh mana ni, api tatu pariding, api nyanyi aku budhi akti ni mana, api budhi galan ni Mereka itu wimarshane keran nuna, samparikshane keran nuna, nirikshane keran ntuuna. Itu ini saatamai mawat mewa nirikshane kalla, muka tuh potpat tuh lebih tiere watwada. Ita eva game budhaam duran beda city kali, city atangenut mepili bandu mongyahua. Eh hamak ini hikmat, prakashikari budhaam duro intiabi. Ewak saya tawat jam si karuna kibwa, ekah, dah Buddha hamdru pinuam pebat, rahatan manusia la pinuam pebat, unmanusia lagi, shakti sebalik kene ekah mih bishwi netwila ne, shakti sebalik saya mih ekraya damian si allak mih ya karim siddh wenawa, ensa, prakasa une. Budhu hamduru Lanka abad wedbakar velava ka kelani, ta wedbakar velavi, etendi makin kahu prasyal tamai, ay obat eda hitiani, mama ina kota, mama kelani eda wadi ina kota, obat ti tiada kota, mama Lanka abhi tiada ngai, hingdang indo ulad, nehani, eka obat sihipat keraga anda kiwa, obi Punraga mani. Itu eva ke terutur dikak, tawa hukak terutur dulu nama bahwa ketieng sampai dengan kami katakan ni.
Enisa apada e parikshana wala hatiyata buduhamduru lankawa ipannit na buduhunit na pinnuwam pæwit na jeevath unit na thun parak lankawata wedama karapu eka ætta e avasthawala ape mita kalin api geragena thiyena dewal hari enisa me sellipu wala thiyena ewa me nissanka malla liyapu dewal මේ නිසංක මල්ලගේ මේ සෙල්ලිපිය ඔක්කොම හුගක්ම එයාට හිතන දේවල් ලියපු දේවල්. ඒක නිසා මේ පිළිබඳව ඕනම කෙනෙක් තව පරීක්ෂණ කරන්න. මම ඉල්ලන් ඉල්ලා හිටින්නේ හැම කෙනෙක්ම කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ විශ්ව ශක්තියත් එක්ක මේ වගේ පරීක්ෂණ කරන්න හුඟක් දෙනෙකුට පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ ජීවත් වෙච්ච යුගයේ ඇත්තන්ගෙන්ම මේක අහන්න ඕනේ. ඉතින් ඇත්තෝ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ නැහෙනි හැම කෙනෙක්ම ඍෂිවරුත් නෙවෙයි දෙවිවරුත් නෙවෙයි ඉන්සා දැන් දේවත්වයේ ඉන්න පිරිසක් ඉන්නවා බුදුහාමුදුරුවන්ගෙන් අහගන්න පුළුවන් රහතන් වහන්සේලාගෙන් අහගන්න පුළුවන් එහෙම සම්බන්ධතාවයක් ඇති කරගෙන කරගන්න පුළුවන් ඇත්තෝ ඒක නිරීක්ෂණය කරලා දැනගන්න ඒ නිසා මේ වර්තමානයේ මේ එන ආන්දෝලනයන් මේවා බොරු මොකද මේ උගාක්ම මේ සෙල්ලිපි හම් තැන් තැන් වල මේ නිසංකමල්ල හුඟක් තැන් වල සෙල්ලිපි කරලා තියෙනවා මම හිතන්නේ ලංකාවේ වැඩිපුරම සෙල්ලිපි කරපු එකම රජතුමා හැබැයි මේ දේ කියන්නට ඕන නිසංකමල්ල රාජ දවස එයා රජ වෙලා ඉන්න කාලේ එයා මෙහෙණියක් දූෂණය කරලා තියෙනවා ඒකේ විපාක විඳිනවා එයා දිගටම ආත්ම කරණාවක් විපාක විඳිනවා දැනට මනුෂ්‍යාත්මක ඉන්නවා නිසංකමල්ල දැනට මනුෂ්‍යාත්මක ඉන්නවා සාමාන්‍ය මිනිසෙක් විදියට නමුත් එදා සිට මෙදා දක්වා තව ඉදිරියටත් කවදාවත් එයාට විවාහයක් කරගන්න බෑ දරුමල්ලු හදන්න බෑ ඒ අර මෙහෙණිය දූෂණය කරපු එක විපාක ඉතින් ඔවා ඕන කෙනෙක් පරීක්ෂා කරන්න ඕන කෙනෙක් නිරීක්ෂණය කරන්න විවෘතයි ඒක නිසා නිසංකමල්ල රජුරෝ බොහොම අවුරුදු 9ක් වගේ කාලයක් රජ කළේ. ඉතින් ඒ රාජ්‍යත් කාලිංග වංශිකේ ඉතින් එයාගේ වංශය තහවුරු කිරීමට එයාගේ වංශය පිළිබඳව අනුරාධපුර ගල්පොත සෙල්ලිපියේ තුගත් දේවල් සඳහන් කරලා තියෙනවා. හුඟා සෙල්ලිපි වල ඒවා පිළිබඳ තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරු පිළිබඳවත් ඔය වගේ දේවල් සඳහන් කරලා තියෙනවා පරම්පරාව ගැන. ඔය විස්තර මම මේ දවස්වල තිබිච්ච එක එකනා දාපු වීඩියෝස් ඒ ඔක්කොම මම බැලුවා. ඒවා බලලා නිරීක්ෂණය කළා තමයි මම මේ තීරණය අරගෙන මේවා පරීක්ෂාවට භාජනය කරේ. ඒ නිසා තම ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේවා පරීක්ෂා කරන්න. මේවා පරීක්ෂා කරලා නිරීක්ෂණය කරන්න. ඒ නිසා මට මහදේව මණ්ඩලයේ සියලුම දෙවිවරු ඔය එතනට පරීක්ෂා කරන්න ගිය සියලු දෙවිවරු අසිත තවුසානන් ඒ වගේ මෙහි ලංකාවේ ඉන්න අනිත් සියලුම ඊශ්වර දිව්‍ය විෂ්ණු කතරගම සූනියන් මේ ඉන්න සියලුම දෙවිවරු ඒ වගේම නම් නොදන්න දෙවිවරුත් ආවා 145ක් සමහරුගේ මම නම් දන්නේ නැහැ අහුවෙත් නැහැ මොකද මේකට අවශ්‍ය කරන පුජ්‍යලු ගෙන්නන්නයි කො මේ ආය ආවා මෙහෙම සිද්ධියක් කියලා කිව්වට පස්සේ ඒ අය ගිහිල්ලා මේව පරීක්ෂා කරා ඒ ඇවිල්ලා තමයි මට කිව්වේ මේ නිසංක මල්ලගේ හිතට ආපු හිතිච්ච බොරු තමයි සිය ඔය සෙල්ලිපි ඔක්කොම බොරුයි කිව්වා එකක්වත් ඇත්ත නැහැ කිව්වා ඒ නිසා නියම සත්‍ය අනුව දැනට ඉගෙනගෙන තියෙන සත්‍ය අනුව වැඩ කටයුතු කරන්න කිව්වා බුදුහාමුදුරුව ඉන්දියාවේ උපන්නේ ඉන්දියාවේ බුදුනේ ඉන්දියාවේ පිටුම් පෑවේ ඉන්දියාවේ ජීවත් වුණේ ඒක මතක තියාගන්න කිව්ව ඔය තියෙන දැනට තියෙන ස්ථාන ඒ වගේ විදිහටම ප්‍රශ්නයක් නැහැ කිව්වා ඉන්දියාවේ ආනන්ද බෝධිය පිළිබඳව ශ්‍රී මහ බෝධිය පිළිබඳව පොඩ්ඩක් ඒක පොඩ්ඩක් වෙනස් කළා ඒ කරුණ ටික මට කිව්වා ඊළඟට තව එක උදාහරණයක් මම කියන්නම් අශෝක රජුගේ බුදුහාඳුර පිටුම් පාල අවුරුදු 218කට සමහර පොත්වල තියෙන 218යි සමහර පොත්වල තියෙනවා 236ක් කියලා. කොහොම හරි බුදුහාරු පිටනම් පාලා අවුරුදු 250ට අඩු කාලයක් තුලනේ අශෝක රජ වුණේ.
Ite api dharma asoka asoka chanda asoka kiyala kiyuwata eyage sellipi wala nan sandahan karanne ya piyadasa kiyala nama piyadasa kiyala nama mokada dewanam piyena piyadasina lajina kiyala kiyanne lajina kiyanne rajjuru piyadasina piyadarshi raja deviyanda priyawu piyadasa raja itin lumbine balannata ewilla එයත් කියනවා මේක මෙතන තමයි බුදුහර උපන්න තැන. දේවානම් පියන පියදස්සිනා ලාජිනා විසේති වසාපිසිතේන. අවුරුදු 20කට පස්සේ මම මෙතනට ආවේ. රාජ්‍ය වර්ෂේ. අතන අගාච මහිතේ. හිතපු දේ යాతේ. මෙන්න මෙතන තමයි බුදුහර උපන්න තැන. සත්‍ය මුනිති භගවා. සිරා විගත බීජ අසිරාත බීජ උස්පාපිතේ. අටභාගේච. මේ විදිහේ සෙල්ලිපියක් යා පිහිටවනු. ලොම්බිනී තම්ඩිපිය කියලා කියන්නේ ඒකට. ඒ සෙල්ලිපේ අශෝක කියන මෙතරයි බුදුහර උපන්න තැන ලුම්බිනිය. ඒ නිසා මම රාජ්‍ය බද්දෙන් අටෙන් එකක් නිදහස් කරන. එහෙම සෙල්ලිපියක් පිහිටවුවා. ඉතින් ඉන්දියාවෙත් ඒ ප්‍රධාන සාධක තියෙනවා. ඒ නිසා ඒ අශෝක එහෙම කියන්නේ අවුරුදු 236කට පස්සේ මේ හුඟා කාලයකට පස්සේ පහළ වෙච්ච පොළොන්නරු යුගයේ අවසානය අවිදියට හිටිය නිස්සංක මල්ල කොහොමද මේ විදිහට කියන්නේ? එයාට හිතිච්ච දේවල් සෙල්ලිපිවල ගල්වඩුව දාලා එයා කියන දේවල් ලියලා දෙන දේවල් නේ ගල්වඩුව ගල්වල කොටන්නේ. ඉතින් ඒ නිසා අපේ ලංකාවාසී ජනතාව දැනට ඉන්න ජනතාව අන්තමන්ද වෙලා තියෙනවා. ඉතින් ඒ මෙහෙමයි තියෙන්නේ. උගාක් ඉතින් මෙහෙම සෙල්ලිපියක මෙහෙම හම්බ මෙහෙම විස්තර තියෙනකොට ඕනම කෙනෙක් ඉතින් මුලා වෙනවා තමයි. මොකද අතීතේ ලියපු කොටපු සෙල්ලිපිනේ. ඒ නිසා අපි මේ සෙල්ලිපිය කැටුවේ කවුද? කොරක් මොන කාලෙද මොකද හේතුව කියලා ඒක නිරීක්ෂණය කරන්න ඕනා. ඒක තමයි මම නිරීක්ෂණය කරේ. ඒ නිසා නිසංක මල්ලට හිතිච්ච දේවල් තමයි මේ නිසංක මල්ල ලිව්වේ මේ සෙල්ලිපිවල. ඒ නිසා අපි ඒවා බැහැර කළ යුතුයි. ඒවා බැහැර කරලා අපේ දන්න බෞද්ධ ඉතිහාසය ඒ ආකාරයෙන් ගෙන යාම තමයි සුදුසු වෙන්නේ. මොකද මේවා ඉහලින්ම දැනගත්ත විස්තර මම මේ කියන්නේ. ඒ නිසා මේ සෙල්ලිපිවල තියෙනවත් පොත්පත්වල තියෙනවත් නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේව පිළිබඳ පරීක්ෂණ කරන්න ඕන. ඒ බුදුහාමුදුරන්ගෙන් අහගන්න ඕන, රහතන් වහන්සේලාගෙන් අහගන්න ඕන, එදා හිටිය දිවුරුන්ගෙන්, ඒ හැම කෙනෙකුගෙන්. ඉතින් අසිත තවුස කියන්නේ බුදුහාමුදුරු උපදින්නත් ඉස්සෙල්ලා ජීවත් වෙච්ච කෙනෙක්. තාපසෙක් විදියට. එයා ඒ කාලෙත් මේ රාජ උපදේශකෙක් විදියට, පුරෝහිත බ්‍රාහ්මණෙක් විදියට, ඒ වගේම එයා කුප්ත ශාස්ත්‍රයේ නක්ෂත්‍රය ජෝතිෂය ඊළඟට මේ වෛද්‍ය ශාස්ත්‍රය හැම දෙයකම නිපුණ කෙනෙක්. අද තිරිෂී තත්වයක ඒ කටයුතු එයා කරනවා. එයා හුඟක් දේවල් වලට බෙහෙත් කියනවා. ඒ ඊර්ෂී බලය එයා දෙනවා මේ ඕනම ලෙඩක් හොද කරන්න. ඊර්ෂී බලය ඒ අවශ්‍ය සුදුසු අයට දෙනවා. එහෙම කරුණාවක් එයා තුල තියෙනවා. අසිත ඉර්ෂිවරයන්න් තුල. එනිසා ඔබත් වා නිරීක්ෂණය කරන්න, පරීක්ෂා කරන්න. එනිසා මේ ඔය සෙල්ලිපිවල කොටපු තරමටම අපි මුලා වෙන්නට හොඳ නැහැ. අපේ බුද්ධියනුත් අපි මේවා පරීක්ෂා කරලා බලන්නට අවශ්‍ය වෙනවා. ඒක පිළිබඳ එච්චරයි මට කියන්න තියෙන්නේ.